දේවල් තේරුම් අරන් තියෙන කෝණයෙන් ලිය කියන හින්දා මේක හරි හෝ එහෙම නැත්නම් වැරදි එහෙම පැත්තෙන් බලන්න එපා. ඔයගොල්ලොත් මේක දිහා මුල් කතාවම අහලා එකෙන් ඔයගොල්ලන්ගේ අදහස් එක පුළුවන් වුණත් ඩිස්කෂන් එකක් ක්‍රියේට් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒතර මේක මැද්දෙන් නවත් මැද්දෙන් කොටස් අරගෙන අපිට කතා කරන්න වෙන වෙනම නැතුව මුළු එකම අහලා ඒක තුලින් මුළු කතාවේම අර්ථයත් එක්ක තමයි බලන්න ඕනේ. එතකොට මේ මුලින් මට හිතුනේ මෙහෙමද, සතුට කියන එක අපි කතා කරනවා නම් සතුට කියන එක කතා කරද්දී ඒකත් එක්කම එනවා දුක කියලා දෙයක්. එතකොට අපි මේකේ මුළු ප්‍රශ්නේම හරියට බලනවා සතුට සහ දුක කියන දෙකම අපි දැනගන්න ඕනේ. ඒ වගේම දැන් මොඩර්න් තියරිස් එක අපි ගෝල් ඔරියන්ටඩ් නැත්නම් මොකක් හෝ යම් කිසි දෙයක් ලබා ගැනීමට යද්දී ගෝල් එක එහෙම නැත්නම් ඒ ඉලක්කය හරියට ඩිෆයින් කරන්න වෙනවා. මේක තමයි සතුට, මේක තමයි අපි බලාපොරොත්තු වෙන ගෝල් එක කියලා. එහෙම නැත්නම් මගේ සතුට කියන්නේ මේක, ඒක තමයි මම achieve කරන්න යන්නේ කියන එක. එතකොට ඔකන් තේරෙන්න ඇති ඒකේ විරුද්ධ සතුටේ ඩිෆයින් කරනා වගේම දුක කියන එකත් දෙකම හරියට ඩිෆයින් වෙන්න ඕනේ අපි ඒ ගෝල් එකට හරියට යන්න බලාපොරොත්තු වෙනවා නම්. අනේ එමුත් අපි මේකේ ඩෙෆිනිෂන්ස් මං තේරුම් ගන්න තියෙන අර්ථ දැක්වීම් කීපයක්ම කතා කරන්න. එතකොට ඒකෙත් කොහොමද ඔයගොල්ලෝ තේරුම් ගන්න තියෙන්නේ කියන තැන් වලින් අපි කතාවේ ඉදිරියට ගෙනියමු. එතකොට මම මුලින්ම ගමු සාමාන්‍යයෙන් අපි දුක සැප නිති පෙරලේ කියන එක ගන්න. මේ කෝණය සැප කියලා ගන්න, මේක දුක කියලා ගන්න. සයින් වේව් එකක් වගේ සැප තියෙනවා දුක තියෙනවා. ඒක තමයි අපි ජීවිතේ හිතන්නේ හැම තමයි කියන්නේ. දුක සැපක් තියෙන පෙරලෙන දුක එනවා, ඊළඟට ආයි සැපක් එනවා, ආයි දුකක් එනවා. ඊට පස්සේ මේකේ අපිට දකින්න ලැබෙනවා කියන්නේ මෙහෙම සැප දුක කියලා දැක් බැලුවට සමහර මිනිස්සු පොඩි දෙයකට සතුට වෙනවා, සමහර මිනිස්සු පොඩි දෙයකට දුක් වෙනවා වගේ දැනෙන්නේ. ඒකට ඒක මට හිතෙන මෙන්න මෙහෙම දෙයක්. මේ සැප දුක කියන එකේ අපි ඩිෆයින් කරන්න තැන අනු. පර මේ මෙතනින් ඉරක් ගහුවා, මෙතන ඉඳන් උඩට පැත්තට තියෙන සියලු දේ සැපයි. එතකොට යට චූට්ටක් එයාගේ බේස් ලයින් එක පැනපු ගමන් සැප තියෙන. එතකොට මේ හැදීම් ඉරක් ගහගත්තොත් මෙතනින් පහළට තියෙන සියරම දුකයි. එතකොට චුට්ටක් ආත එක කැඩිච්ච එකම දුකයි. එතකොට මේක අපිට මෙහෙම ගන්නත් පුළුවන්. අපි සමහර කාලවලදී අපිට පොඩි දෙයක් තිබ්බත් අපි සතුටටපත් වෙන්න පුළුවන් කාමයක් තිබ්බා. එතකොට අපි නිකන් රුපියල් 100ක් හම්බුනොත් ඒකෙන් සතුටු වෙච්ච කාලයක් තිබ්බා. ඒ වුණාට දැන් ලක්ෂයක් හම්බුනත් සතුටු නොවෙන්න ඉඩ තියෙන. එතකොට අපිට පේනවා අපිම අපේ ජීවිතයත් එක්ක ඔය ඉර අඳින තැන සැරින් සැරියට වෙනස් කරනවා කියන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ගන්න ඩිෆිනිෂන් එක. ඊළඟට ගන්න එකක් තමයි මේක මේ සයින් වේව් කියන්නේ නිකන් සෝ ටූත් පැටර්න් එකක්. ඒ කියන්නේ කියතක දැති ආකාරය වගේ කියලා. මෙන්න මේ වගේ යනවා කියලා. ඒ කියන්නේ එතකොට අතරම් කියොත් මේක මේ ළඟ ළඟ යනවා, අපි විස්තරණය කරලා ගමු මේක කතා කරන්න පුළුවන් විදිහට. එතකොට මේ සෝ ටූත් පැටර්න් එකක් වගේ තියෙන්නේ. මෙන්න මෙතනදී අපි ඩිෆිනිෂන් ලයින් එක සැප කියන ඩිෆිනිෂන් ලයින් එක කියන්නේ කෙලිම මේ ටොප්ස් වලින් උඩ තියෙන තැන. එතකොට එහෙම ඩිෆිනිෂන් එකක් ගත්තොත් අපි මෙහෙම කට්ටක් කාලා කාලා පොඩි සතුටපත් වෙන තැනට එන බුක් ගාලා බහිනවා, ආයි පොඩ 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 කට්ට කාලා ආයි සතුටක් ගන්න. එහෙම තමයි මේක ඩිෆයින් කියන්නේ. මේකට නිකන් උදාහරණයක් ගත්තොත් ඉගෙනගෙන ඩිග්‍රී කරලා ඔක්කොම කරලා ඩිග්‍රිය ගන්න, ඊට පස්සේ බුක් ගාලා බහිනවා රස්සාව කරන්න ඕනේ කියලා. රස්සාවක් හොයනවා, ඊට පස්සේ රස්සාවට හොඳ රස්සාවක් හොයන්න ඕනේ. ඊළඟට ඒ රස්සාවට යම් කිසි මට්ටමකට ගියාට පස්සේ ආයි ගයක් හදන්න ඕනේ. නොආකාරයෙන් අපි තියෙන මොකක් හරි ෆුල්ෆිල් වෙච්ච ගමන් මේ ෆන් එක ඉවරයි, ආයි මුලටම බහිනවා අතට. ඊට පස්සේ තව ටිකක් මේක සමහර අයට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ දැන් මෙතන සතුට ගියේ අපි පීක් එක
ඇචීව් කරහා මේ සතුට එතන ඉන්න ඩොප්පුනේ සමහර අයට එකක් වෙනවා මේ සතුට කියන එක ඉලූසිව් ඒ කියන්නේ නිකන් චිතිදේව යනවා එනවා හම්බෙන්නේ ඒ කියන්නේ කාර් එකක් ගන්න ඕනේ කියලා හිතෙනවා කාර් එක ගන්න සල්ලි එකතු කරන කාර් බලන්න යනවා ඔක්කොම ලීස් එක දාලා කාර් එක ගන්නවා බලාපොරොත්තු වෙච්ච ආතල් එක නැහැ ඊට පස්සේ බුක් ගාලා බලන ඊට පස්සේ මේක විකුණන්නේ කොහොමද කියලා වගේ දෙයක් හිතෙන්න පුළුවන් මේක හිතෙන්න කල් විකුණන්න කල්පනා කරන ඒක දානවා බාගෙන් කරනවා Tamanට කැමති ගන්නට දෙනවා දුන්නට පස්සේ ඒක එතන ඉවරයි කාර් එක අලුත් කාර්යයක් ගන්න ඕනේ වගේ ඒකට කවදාවත් මේ මෙතන මේ මේක පේනුණාට ලැබිලා නැහැ සතුට ලැබෙන්න යනවා වගේ පේනවා ඒකට මෙහෙම මෙහෙම දේවල් කරාම සතුටුයි කියලා තේරෙනවා තේරුමත් මේ ඉලක්කයට ගියොත් මේ වුණාට ඒක ඉලක්කයට ගිහින් බලන බුක් නැහැ ඒ වගේ දෙයක් වෙනවා ඊට පස්සේ දැන් මේ වගේ දෙයක් හිතුණාම මිනිස්සුන්ට හිතන දැන් මේ කරන දේ කිසිම තේරුමක් නැහැ නේ කියලා ඊට පස්සේ ඉතින් හොයන්න ගත්තාම ඒකට තේරෙනවා ඔය මයින්ඩ්ෆුල්නස් එකක් එහෙම නැත්නම් මේ මොහොතේ කියන තැනදී දුකක් නැහැ කියලා ලෝකයා කියලා තියෙනවා ඒකට ඒගොල්ලෝ එක ගිහින් බලද්දී එතනදී ඇත්තටම දුකක් පේන්න ගන්න බැරි වෙනවා. يعني තමන්නේ මොහොතට ගියාම එතන දුකක් පේන්නේ නැහැ. ඒක අපි ඇත්තටම මේ සිද්ධි ටික මේ කර්ස් මෙහෙම ඇන්දට ඇත්තටම ඔන්නෝම ඩොට් ගොඩක් නේද තියෙන්නේ. يعني මේ වාහනේ ගන්න එකේ වුණ සිද්ධි ගොඩාක් නේද තියෙන්නේ. ඒක එක සිද්ධි. හැම සිද්ධියක්ම අපි මනසින් යා කරගන්නවා මොකද අපිට තියෙන ඒකාකාරී ලනුව වගේ පැවැත්මක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා කියලා දැනට ගමු ඒ චින්තනයත් එක්ක අපිට මේ ඩොට් තනි තනි ඩොට් කියනවා කියලා අපිට හිතෙන්නේ අපිට මේවා යා වෙලාමයි පේන්නේ හැබැයි ඊට පස්සේ අපිට මේක මේ කල්පනා කරද්දී තේරෙනවා මේ සිද්ධි ගොඩක් තියෙනවා කියන තැනට එනවා එතකොට මේ ඩොට් එක ගත්තාම ඔබට පේනවා ඇති මේ ඩොට් එක සතුටක් වෙලා මෙන්න මේ ඩොට් එක දුකක් වෙන්නේ මේ ඩොට් එකට සාපේක්ෂ. මේ ඩොට් එක නැත් මේ ඩොට් එක නැත්තම් මේක දුකක් කියලා තේරෙන්නේ නැහැ. මේක සැපක් කියලා තේරෙන්නේ මේක දුකක් මේ ඩොට් එක දුකක් කියන්නේ. එතකොට ඔබට පේනවාද මං හදිසියෙන් මෙන්න චාට් එකෙන් පිට ඩොට් එකක් ඇද්දු. මේකට වෙන ඒවා සාපේක්ෂ කරන්න බැරි මේ තනි ඩොට් එකට දුකක් හෝ සැපක් පණවන්න බැහැ. මොකද අපි දුකක් හරි සැපක් හරි පණව ගන්න නම් කොහේෙන් හරි සාපේක්ෂ කරන්න ඕනේ. සාපේක්ෂ කරන්නේ තමයි අපි හිතන්නකො රස්සාවෙන් අස්කරා කියන එක දුකක් වෙන රස්සාව කන්න නෑ කියන එක. කන්න නෑ කියන්නේ අනාගතය ගැන හිතන්න ඕනේ කෑම නෑ කියන එක. එතකොට නැත්තම් වාහනේ හැප්පුණා කියන එකේ දුකේ ඉන්නේ වාහනේ හත් තිබ්බ කලින් හොඳට තිබ්බ කියන එක කියන්නේ අතීතයේ ඕනේ. එහෙම නැත්නම් වාහනේ හදාගන්න කරදර විඳින්න ඕනේ. මාර කට්ටන්නේ. මොකද අනාගතයේ ඕනේ. ඒතොර මේ දෙක අවශ්‍යයි අපිට මෙන්න මේ මොහොතේ තියෙන දුක හිතාගන්න. ඒතොර මේ දෙක අපි නෙග්ලෙක්ට් කරොත් ඒ දෙක අපි ඒ දෙක නැහැ කියලා ගත්තොත් අපිට මේ ඩොට් එක එහෙම නැත්නම් ඒ සිද්ධි එහෙම නැත්නම් ඒ අවස්ථාවේ දුකක් හිතාගන්න හොයාගන්න බැරි වෙනවා. එතකොට ඔන්න පේනවා ඇති මේ සාමාන්‍ය දිවිල්ලට වඩා මෙතනට ආවම සැනසීමක් කියන්නේ දැන් ඔගොල්ලෝ හිතන ඇති මේ මෙතනට ආවම ඒක කොහොමද එතන සැපක් තියෙන්නේ කියලා. මෙතනට ගිහ පුරුදු වෙච්ච එකනට තේරෙන මේ ඔක්කොම ඩොට් හැමතැනම දුවනවට වැඩිය මේ ඩොට් එක ජීවත් වෙන්න ගත්තහම එතන මාර සනීපයක් තියෙනවා. ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් අපි ලෝකේ දුක සතුට ඒක ඩිෆයින් කරන්නේ කොහොමද සතුටක් ගන්නෙ කොහොමද කියන එක තියෙන. ඒක නේ අපි සතුට කියලා ඩිෆයින් කරන එක ඩිග්‍රියක් ගන්න එක හොඳ රස්සාවක් ප්‍රියක් වාහනයක් ඔය කියන හැමදේම එක්ක මේ ඉරක තැනක එහෙම නැත්නම් මේ ඩොට් එක එහෙම නැත්නම් මේ ඉලූසිව් කියන්නේ අපිට අල්ලන්න බැරි තැනක තමයි තියෙන්නේ එක එක්කෙනාට සාපේක්ෂව. ඊට පස්සේ අපි බලමු තාටුට දැන් මම වන්න පේනවා ඉතින් දැන්
මේ ඉර කොහමෙන්ද මේ ඩොට් කොහමෙන්ද මේ කතාව තියෙන්නේ එන්න මෙහෙමයි කොටසක් ඇතුළේ ඒක දිගටම නිකන් ගලණයක් වගේ මෙහෙට යනවා මේක ගත්තොත් ඔයගොන්ට හිතා ගන්න පුළුවන් මේ ඩොට් ද ඉටිද දැතිද අදාළ නැහැ මේක නිකන් එක පද්ධතියක් එතකොට මේ පද්ධතිය ඇතුළේ තියෙන මරණය කියන එක අපි ඩිෆයින් කරොත් ඇත්තටම කිව්වොත් මරණය කියන්නේ මේ එක ඩොට් එකක් විතරයි මං කියන කතාව ඇතුළේ ඒක මේ ඩොට් එක විතරක් ගත්තොත් අපිට ඒක දුකද සැපද කියන්න බෑ මොකද ඊළඟ එක දිව්‍ය ලෝකෙ වෙන්නත් පුළුවන් අපාය වෙන්නත් පුළුවන් එතකොට මේ ඩොට් එකෙන් කියන්න බෑ මොකද්ද කතාව කියලා හරි එතකොට මං තේරුම් ගන්න තියෙන විදිහට මොකද්ද බුදුහාඳුරු කිව්වේ බුදුහාඳුරු කෙනෙක් දැන් මේ මෙන්න මේ ටික මෙතනට වෙනකන් සියල්ල අපිට හිතලා ගන්න පුළුවන් බුදු කෙනෙක් කියන්නේ අපිට හිතන්න බැරි කොටස තේරුම් කරලා දෙන්න ඒකට මන් තේරුම් ගන්න තියෙන විදිහට ඒ හිතන්න බැරි කොටස තමයි මෙන්න මේ මුළු කොටසම තියෙනනේ මේක තමයි සස එහෙම නැත්තම් පැවැත්ම එතකොට බුදුහාමුදුරනේ කියවිල කියන්නේ මේක ඇතුළේ මොන සෙල්ලම දැම්මත් මේක දුක මැක්ස් මේක තමයි පට්ටම දුක ඒක තමයි බුදු කෙනෙක් කියන්නේ එතකොට ඔබන් හිතන්න පුළුවන්ද මෙන්න මේ මුළු කෙල්ලම දුකයි නะ මේ පැත්තට එන පැවැත්මම දුකයි නะ දුකක් නෑ කියලා බුදුහාමුදුර ඩිෆයින් කරපු තැන මේක ඇතුලේ පෙන්වන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ එක පෙන්වන්න බෑ. අපිට එතකොට ඒක පෙන්වන්න වෙන්නේ මේකෙන් එළියේ. හැබැයි එළියේ කිසි දෙයක් පෙන්වන්නම බෑ. තේරෙනවද?